www.gossipking.lk. ලොකු කාලයක් ගෙවුණා ඉතින් ඇත්තටම ගොඩාක් ප්‍රෙෂර් එකක් තිබ්බා මටත් ගොඩක් මම ප්‍රෙෂර් එකේ හිටපු වෙලාවට ඇත්තටම මට ගොඩාක් ක්‍රිකට් බෝඩ් එක මට ගොඩාක් උදව් කරා මේ ගෙදර අය ප්‍රවීය කියන ගොඩාක් දේවල් තියෙනවා ඇත්තටම මේ ඊයර මට දැනගන්නම් වුණා මම රිලීස් වෙලා කියලා ඊට පස්සේ මම තියෙනම සව ගිහලා හම්බුණා රෑ ගිහලා පරියත් එක්ක ගොඩක් සතුටුයි මොකද ආයි ක්‍රිකට් වල එන්න හම්බුනේ මුල්ම ප්‍රෙෂර් එක තමයි මොකද මට ගොඩක් අය කිව්වා මම මේ වරන් තියනවා නැත් කියලා ඉතින් මට ගොඩක් සතුටුයි මේ මා විශ්වාස කරපු එක ගැන බෝඩ් එකත් හැමෝම ඉතින් සම් ගොඩක් කමෙන්ට්ස් තිබ්බා ඉතින් ඇත්තටම මට අද සතුටුයි මොකද මම හිතපු ස්ථාවරයෙන් මම එදත් හිටියා අදත් හිටියා මම මිනිස්සරත් කිව්වේ සර් නැතිලංග සරත් කිව්වේ මම කිසිම දෙයක් කරලා ඉම කරන්නේ නැහැ ඉතින් ඒ හිටපු තීරණය උඩ මගේ මැනේජර් රවි අයත් ඒ තීරණය මේ හිටියා ඉතින් අද වෙනකොට හරි සතුටුයි මේ මට හෙටින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඉතින් මුලින්ම ටීම් එකට යන ඉස්සලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඊට පස්සේ බලමු ඉස්සරහට එන ටුවර්ස් ඉතින් කියන්න ගොඩක් දේවල් තියෙනවා නමුත් පස්සේ ඒවා විස්තර කරන්න මොකද ගොඩක් සතුටු වෙලාවක් ඇතරම මේ වල දෙන්න බැරුණා මොකද මම නීති උපදෙස් ගන්න මම ගොඩක් මහන්සි වුණා ඊට පස්සේ ඒකේ තිබ්බ ටෙස්ට් වලට යන්නුණා ඉතින් මට පුළුවන් තිබ්බ හැම වෙලාවකම මගේ ෆිසිකල් ෆිට්නස් ගැන මම බලාගත්තා ඔය මම මගේ පාරණ කෝච් කාඩ් ගිහලා මම සුපුරුදු දී මට පුළුවන් වෙලා තිබ්බොත් මම එතන මම ප්‍රැක්ටිස් කරා ඉතින් කෙත්තරාම කරනවා තරම් මට වෙලාවක් තිබ්බ නැහැ කරන්න ඇත්තටම ඉතින් තිබ්බ වෙලාවේ මම හිතනවා මගේ පුළුවන් විදියට මගේ දේවල් මම බලාගත්තා දැන් පාර්ශ්ව දඩුවම පිළිගත්තොත් හම්බෙන සස්පෙන්ෂන් එක අඩු වෙනවා කියලා කට්ටිය කිව්ව නමුත් ඉතින් මම කැමති වුණේ නැහැ මම වරදක් නොකර වරද බාර ගන්න. ඉතින් ඒකයි මම එදත් කිව්වේ මම වරදක් කරා නම් මම පිළිගන්නවා. හැබැයි වරදක් කළා නැත්නම් මම පිළිගන්න කැමති නැහැ. මොකද අවුරුදු 4ක් මට දුන්නත් වරද කරේ නැත්නම් මම ඒක පිළිගන්න කැමති නැහැ.